ශ්‍රීලංකාවේ විදුලිය නොමැති ගෙවල්වල ජීවත් වන දරුවන්ට විදුලි ආලෝකය ලබා දීම සඳහා අඳුරෙන් එළියට ව්‍යාපෘතියට ආධාර පිණිස පවත්වන ප්‍රිය සම්භාෂණ පිළිබඳව අපට විස්තරයක් කිරීමට අද අපේ මැදිරියට පැමිණ සිටිනවා සුදත් අල්මේදා, ලක්ෂ්මන් ගමගේ සහ ඉන්දුනිල් සිල්වා. අයිබෝන්. හොඳයි, දැන් සුදත් මේ 23 වෙනිද ක්ලේටන් නගර ශාලාවේදී පවත්වන ප්‍රිය සම්භාෂණය අඳුරෙන් එළියට ව්‍යාපෘතිය සඳහා ආධාරගත කර ගැනීමට. ඉතින් අපිට ඉස්සෙල්ලා කියන්න මේ අඳුරෙන් එළියට කියන ව්‍යාපෘතිය කවද්ද පටන් ගත්තේ? මොකක්ද මේ ව්‍යාපෘතිය? අඳුරෙන් එළියට කියන ව්‍යාපෘතියේ නම හා සම්බන්ධවම අපි කරන්නේ විදුලිය නැති ගෙදරක ජීවත් වෙන දරුවෙකුට, ලාම්පු කුප්පියෙන් පාඩම් කරන දරුවෙකුට අපි ඒ ලාම්පු කුප්පිය ඉවත් කරලා සූර්ය බලයෙන් වැඩ කරන ලයිට් එකක් ලබා දෙන එක තමයි. ඒක පරිසරයට හිතකාමී, එයාලගේ ආර්ථිකයට හිතකාමී වෙනවා. ඒ වගේම අන්තරා, ඒ කියන්නේ භයානකමින් නැති මේ යුනිට් එකක් විදිහට තමයි අපි ඒක බාර දෙන්නේ. මේක මේ ව්‍යාපෘති ආරම්භ කරන්නේ 2014 වර්ෂයේ චන්ද්‍රප්‍රනාන්දු මහත්මයා සහ ඒ මහත්මිය මාරි ප්‍රනාන්දු මහත්මිය. එදා සිට 2014 මේ අවුරුද්දේ ඉඳලා අද දක්වා නොකොඩවා මේක විශේෂයෙන්ම මෙල්බන් ජනතාව ලොකු සහයෝගයක් දෙනවා. හිතමිතුරුවන් ඇතුළු ගොඩාක් පිරිසක් අපි මෙල්බන් ජනතාව මේකට සහයෝගය දෙන්න මං හිතන විදිහට පටන් ගත්තේ 2017 අවුරුද්දේ සිට. ඉතින් මේ වෙද්දී මට චන්ද්‍රප්‍රනාන්දු මහත්මයාගෙන් දැනගන්න ලැබුණා යුනිට් මේ සෝල සූර්යකෝෂ විදුලි මේ පහන් කට්ටල 1200ක් මේ වෙද්දී පමණ අපි මේ බෙදාහැරලා තියෙනවා දරුවන් අතරේ. ලංකාවේ හැම ප්‍රදේශයකටම, උතුරු නැගෙනහිර පළාත්වල සිටම හැම පළාතකටම අපි මේ මේ සූර්යකෝෂ විදුලි කට්ටල අපි ලබා දීලා තියෙනවා. හොඳයි ලක්ෂ්මන්, දැන් මේ මේ පුණ්‍ය කර්මයට එහෙම නැත්නම් මේ ව්‍යාපෘතියට සාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ අනුග්‍රහයක් තියෙනවා නේද? ඔව්, සාක්‍යමුනි සම්බුද්ධ විහාරාධිපති දිගමණුල්ලේ විමලානන්ද නායක හාමුදුරුවෝ හැම අවුරුද්දකම ශ්‍රී ලංකාවේ ගොඩක් දුප්පත් පිටිසර ගම්මානයක් තෝරගෙන ඒකට උදව් කරනවා. එතෙන්දී ඒ ගමේ ළමයින්ට ඕන කරන පාසල් උපකරණ, ඇඳුම් පැළඳුම්, සපත්තු වගේ දේවල්, ගමේ මිනිස්සු ඉන්න වැසියන්ට ඕන කරන ආහාර පාන බෙහෙත් ද්‍රව්‍ය, බයිසිකල් වගේ දේවල්, තව ඉතින් වැසිකිලි සාදල දෙනවා, නිවාස වලට උදව් පදව් කරනවා. එහෙම මේ මේ අවුරුද්දේ ඒ ඒ වැඩපිළිවෙල ගැන කල්පනා කතා කරද්දී අපිට මේ අඳුරෙන් එළියට ව්‍යාපෘතියෙන් ලොකු රුකුලක් හම්බුණා. ඒගොල්ලෝ අපිට යෝජනා කරා මේ පුළුවන් ඒගොල්ලන්ට මේ ඒ ගම්මානයේ ඉන්න ළමයින්ට මේ මේ සූරකෝෂ කට්ටල ලබා දෙන්න කියලා. ඇත්තටම ඉතින් ඒක හරිම ලොකු දෙයක් වුණා ඒ ගම්මානයේ අයට. ඒ ගම්මානයට විදුලිය නැහැ. එතකොට ඒ ළමයි කිසි කෙනෙකුට මේ ඒ ගමේ කිසි කෙනෙකුට විදුලිය තියෙලා නැහැ. ඉතින් මේ මේ කට්ටල 100ක් විතර ඒ එදා දවසේ අපේ නායක ස්වාමීන් වහන්සේ මේ බෙදලා දුන්නා. ඒකට ඒ ගම අම්පාර දිස්ත්‍රික්කයේ දමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තියෙන බක්මිටි යාව කියන ගම. ඒ ගමේ ගමට ඇත්තටම තෝරලා දුන්නේ මේ ඒ අම්පාර දිස්ත්‍රික්කයේ මේ STF එකේ අය, අපේ රජවැල්ලේ සුභූති කියන ස්වාමීන් වහන්සේ නමක් ඉන්න ඔය පිටිසර ගම්මාන වලට උදව් කරන ඒ ස්වාමීන් වහන්සේගේ සම්බන්ධීකරණත්වයෙන් තමයි අපේ ලොකු හඳුරන්ට ඔය අවස්ථාව හම්බුනේ. මේ අඳුරෙන් එළියට ව්‍යාපෘතිය එක්ක සම්බන්ධ වෙලා මේ ඉදිරියට හැම අවුරුද්දකම ඔය වගේ ගොඩාක් පිටිසර ගම්මානයක් තෝරගෙන වැඩ කරන්න අපේ බෙරික් සාක්මින් සම්බුද්ධ විහාරයේ දායක පිරිසත්, ස්වාමින් වහන්සේලාත්, අපේ නායක ස්වාමින් වහන්සේත් බොහොම බලාපොරොත්තුෙන් ඉන්නවා. හොඳයි ඉදිරියෙන් දැන් අඳුරෙන් එළියට ව්‍යාපෘතිය සඳහා ආධාර පිණිස 23 වෙනිදා ක්ලේටන් නගර ශාලාවේදී පවත්වන ප්‍රිය සම්භාෂණය ගැන විස්තරයක් කරන්න කොහොමද ඒක පවත්වන්නේ කියලා? ඇත්තටම අපි අඳුරෙන් එළියට ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ මෙල්බන් ටරන්ස් කියන ගායන කණ්ඩායමත් සමග. මම තමයි ඒක මේ මූලික වුණේ ආරම්භ කරන්න. අපිත් සමග මෙල්බන් වල දක්ෂ ගායි ගායිකාවන් 14ක් පමණ ගීත ගායනවා. එදාට අපි මේ මෙවර ටිකට් පත්‍ර 350ක් මුද්‍රණය කරා
තුන්සිය පනහම අලවි වුණා එක සුමාන දෙකක් වූ තුනක් ඇතුළත. ඉතින් අපේ ප්‍රසංගය ඉතාමත් ඉහළ මට්ටමකින් සංවිධානය කරලා තියෙනවා. හොඳ රසවත් කෑම වේලක්, ඒ වගේම හොඳ ශාලාව ලස්සන අලංකාර කරලා තියෙනවා. හොඳ ශබ්ද විශ්කාශන යන්ත්‍ර, ඒ වගේම ආලෝකය, ඒ හැමදේම සම්පූර්ණ වෙච්ච සම්පූර්ණ ප්‍රසංගයක් හැටියට තමයි අපි සංවිධානය කළේ. හොඳ රසවත් ආහාරය, ඒ වගේම සංගීතය භුක්ති විඳින ගමන් මෙවැනි ව්‍යාපෘතියකට, පුණ්‍ය කර්මයකට තමයි ආධාර කරන්නේ. ඔව්, අනිවාර්යයෙන්ම. මෙල්බන් නගරයේ ගොඩක් මම මතක් කරන්න ඕනේ, ඒක ගොඩක් ප්‍රසංග පවත්වනවා ආධාර පිණිස. නමුත් මම හිතන්නේ මේක තමයි මෙල්බන් නගරයේ පැවැත්වෙන මානුෂීය මානව හිතවාදී හොඳම වැඩසටහනක් හැටියට ගොඩක් අය මට පැහැදිලි කරලා දෙලා තියෙනවා, මට අගය කරලා තියෙනවා. හොඳයි, ඉඳුලින් අපිට නැවත වරක් මතක් කරන්න මේ ප්‍රිය සම්භාෂණයේ තියෙන ස්ථානය, දිනය, ඒ වගේම ප්‍රවේශ පත්‍ර ඉතුරු වෙලා තියෙනවා නම් කොහොමද අපි ඒවා ලබා ගන්න? ඔව්, ක්ලේටන් නගර ශාලාවේ තමයි මේ මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. මාර්තු මාසයේ 23 වෙනිදා සවස 7:30 සිට ඉදිරියට ටිකට් පත්‍ර තවත් හදිස්සියේ ඉතුරු වෙලා තියෙනවා නම් අපිට පුළුවන් ලබා දෙන්න. මගේ දුරකථන අංකය මට කියන්න පුළුවන්, මම ඉඳුනිල් 04.07.06.88.142 සහ චාන්දනී තමයි මේ සීරුම සංගය සංවිධානයේ කළමනා කරන කටයුතු සිදු කරන්නේ. ඇයිගේ අංකය 04.34.836.02. ඉතින් මම හිතන්නේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගත්තේ නැතත් මම හිතන්නේ ඔය අංකවලට කතා කරලා මේ ව්‍යාපෘතිය සඳහා ආධාර ලබා දෙන්න ඕනේ. ඔබට ඇත්තම පුළුවන් මේ ප්‍රසංග මේ ඔබට උදව් කරන්න අවශ්‍ය නම් ඔබට දුප්පත් මිනිහෙක්ට, දුප්පත් ළමයෙක්ට, දරුවෙකුට සූර්ය කෝෂයක් ලබා දෙන්න උදව් කරන්න ඔබට හිත එනවා නම් අපිට පුළුවන් මේ අංකවල කතා කරලා අපිට ඒ පරිත්‍යාගය කරන්න. අපි ඉතාමත් ආදරෙන් මේ පරිත්‍යාගය බාර ගන්නවා. අඳුරෙන් එළියට මානව හිතවාදී ව්‍යාපෘතිය ගැන විස්තර කිරීමට අද අපේ මැදිරියට පැමිණීම ගැන බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.